සංගීත කතාවට ආදරය කරන ඔයාව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුලින් අනිවාර්යයෙන්ම කතා කරන්න බලාපොරොත්තුවක් ඇති කරගන්නේ මෙන්න මේ වගේ කාරණාවක් සම්බන්ධවයි. ඇත්තටම අසේනගේ තාත්තා හදිසියෙම පොඩි එකීට බනින හේතුවක් ගැන තමයි අපිට අද වීඩියෝ එක තුලින්ම සාකච්ඡා කිරීමට පුළුවන්කමක් ලැබෙන්නේ කියන කාරණය අද වීඩියෝ එක හරහා මතක් කරන්නට පුළුවන්කමක් ඇති කර ගන්නවා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක හරහා මතක් කරන්නේ. ඉතින් කොහොමනත් ඇත්තටම කියනවා නම් තව දෙයක් ගැන අපිට මෙතනදී සාකච්ඡා කරන්නට පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් ඒ ගැන පැහැදිලිව මම ඔයත් එක්ක සාකච්ඡා කරන්නට උත්සාහ දරනවා කියන දේ ගැන වුණත් අද මෙතනදී කතා කරන්නට උනන්දුවක් තියාගන්නවා කියන දේ ගැන තමයි මම මෙතනදී ඔන්න කතා කරන්නේ. ඉතින් ඉදිරියට මොකක්ද වෙන්නේ? ඇත්තටම කියනවා නම් ඔය අසේල දැන් පාටි එකට එනවා. අසේනිව හොයනවා. හොයාගන්න බැරි වුණොත් දැන් මේක මේ දරුවගෙන් අහනවනේ. අසේනි වගේම මහීව මාමයි නැන්දයි විදියට Taman ගොඩාක් ආදරය කරනවා. ඉතින් ඒ දෙන්නව අනිවාර්යයෙන්ම එකතු කරන්න කියන අන්න ඒ දේ ගැන සමහර විට අනිවාර්යයෙන්ම කියාවි. ඒ වෙන කාටවත් නෙවෙයි අනිවාර්යයෙන්ම සේලට. ඉතින් පොඩි අවුන්ට ලොකු කට්ටියගේ දේවල් අවංකවම වැඩක් නැහැනේ. ඉතින් අන්නේ වැඩක් නැති නිසා මේ වෙලාවේදී කියන්නේ පොඩි කට්ටිය පොඩි කට්ටියගේ පාඩුවේ ඉන්න කියලා. ඉතින් ඒ විතරක් නෙවෙයි තව දෙයක් ගැන අපිට මෙතනදී සාකච්ඡා කරන්නට පුළුවන් අවස්ථාවක් තියෙනවා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක හරහා මතක් කරන්නට අපිට විශේෂයෙන්ම අවස්ථාවක් තියෙන කියන දේ ගැන අද අපි මේ වෙලාවේදී මතක් කරනවා කියන දේ ගැන මම මෙතනදී සාකච්ඡා කරනවා. ඉතින් තව දෙයක් කියනවා. ඒ තමයි ඇත්තටම පොඩි කට්ටිය දන්න හැන ලොක් කට්ටියගේ තියෙන ප්‍රශ්න ගැන අනිත් එක අසේනේ කවදාවත් මහේට අයිති වෙන්නේ නැහැ කියන කාරණය තමයි. ඉතින් මේ වෙලාවේදී කියන්නේ කියන බලාපොරොත්තුව අපි හැමෝටම තියාගන්න පුළුවන් කියන දේ ගැන තමයි අද වීඩියෝ එක හරහා සිහිපත් කරන්නට බලාපොරොත්තු වෙන්නේ කියන කාරණය අපිට අද වීඩියෝ එක තුලින්ම කතා කරන්න පුළුවන්කමක් ලැබෙනවා කියන කාරණය තමයි අද වීඩියෝ එක තුලින්ම සාකච්ඡා කරන්නට අපිට අවස්ථාවක් තියෙන්නේ කියන දේ ගැන මම මෙතනදී ඔයත් එක්ක කතා කරන්නට උනන්දුවක් තියාගන්නවා කියලයි අද වීඩියෝ එක තුලින්ම සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ ඇත්තටම ඉදිරියට අපිට මෙන්න මේ වගේ දෙයක් ගැන කතා කරන්න පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් ඒ ගැන මෙන්න මේ වගේ පැහැදිලි කිරීමකුත් අපිට කරන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ ඇත්තටම කියනවා නම් ඉදිරියේදී ෂූට් දූ ඇත්තටම කටකාරයිනේ. එතකොට අසේල නැන්ද අපිට දෙන්න කිව්වහම අන්න ඒ කේන්තිර තමයි සමහර විට අසේල පොඩි දූට බනින්නේ.